ඇත්තටම මම සතුටුයි මේ දවස් ටිකේ මොකද මම ලොකු ජයග්‍රහණයක් ලැබලා ඒක බුද්ධ විඳින්න සමරන්ට යන වෙලාවක් තමයි ඇත්තටම ගත්තොත් මේ 2024 මාර්තු 18 අන්තිමේදී මට අප ගන්න රුපියල් ලක්ෂ 33ක් ඊට පස්සේ රුපියල් වලින් ඒ වෙලාවෙම ගෙවනවද අපේ හඳුන්නේ කොහොමද ඔව් මගේ දායක මහත්තයෙක් ඉන්නවා මලින්ද මහත්තයා කියලා එයා පයිලට් කෙනෙක් එතුමා තමයි මෙදිහත් වෙලා දඩබඩ ගාලා සල්ලි ටික ගෙවලා මාව එළියට ගන්න මොකද යකා උනත් පොලේ ගහලා වැඩ ගන්න මමත් දන්නවා යකා උනත් පොලේ ගහලා වැඩ ගන්න මමත් දන්නවා මමත් යක්කු ටිකක් තමයි බඳගෙන ඉන්නේ ඒක තමයි මෙච්චර මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අපි ওই රටේ ජනාධිපති ලටයි අගමැති ලටයි හමන්නන්නේ හිටපු ගමන් නීතිය වල්වැදිලා හොය පියව් කට්ටියගේ එක එක ඉල්ලීමක් තියෙනවා මොනවාද අපේ හඳ එක්කම කියන්නේ ඉතින් දරුවෝ ගෙදරලු එහෙම ඉස්කෝලේ යවා ගන්න විදිහක් නැල්ලු එහෙම ඔත්තික බෑග් ටික සපත්තු දෙකක්. එහෙමයි. නමුත් මම මේක කලිමුත් මගේ පේජ් එකේ කතා කරා මේ සම්බන්ධව ළමයි ඉන්නවා 185කට 90කට අසන්න ප්‍රමාණයක් මේ වෙනකොට එකතු වෙලා විවිධ ගැටලුත් එක්ක පාතල් යවා ගන්න බැරුව මම දෙමව්පියෝ ප්‍රමාණයක්. එහෙමයි. ඉතින් මමත් කැමැත්තෙන් ඉන්නවා මගේ උපන් දිනේ දවසට ඒ දෙමව්පියන්ගේ දරුවන්ට පොත් ටිකක් දීලා පොත් බෑග් එකක් දීලා සපත්තු දෙකක් දීලා මටත් මගේ උපන් දිනේ දවසේ සතුටු වෙන්න ආසයි. නමුත් ගොඩක් කට්ටිය තියෙන තැන්වල ලොකු ලොකු තැන්වල ලොකුවට දේවල් ලක්ෂ කෝටි වලින් වියදම් කරලා කරාට අපිට ඉන්නේ ලංකාවේ වගේම විදේශගතව විදේශගත වුණත් බොහෝම දුක්ඛිතව ජීවත් වෙන කොටසක්. ඉතින් ඒකට මම හිතනවා අවසාන මොහොතේ හරි කවුරු හරි මුදියත් වෙලා මේ පින් කම්මාලාව කරන්න මට උදව් උපකාර කරයි කියලා ඒ විශ්වාසය තියෙනවා. ඒක ආධාර ඉල්ලීමක් නෙවෙයි අපි ඉල්ලන්නමත් වෙනවා. ඉතින් මොකද අපිට මේ නැගිනේර පළාතේ 500ක් දෙන්න සිංහල මිනිහම දුප්පත් අන්තරතරනේ මේ. අනික මඩකලපුව දිස්ත්‍රික්කේ ඇතුළත. ඔය ඉතින් මේක නැගිනේර පළාතේ ගත්තොත් මේක වැටක් මේක රන් වැටක් මේක ජාතියේ ලකුණක්. මේ වික්ෂුවක් ඇටට මේ ඇති කරලා තියෙන්නේ. ඒ නිසා ඒකට උදව් කරන පිරිසක් ඉන්නා ඒගොල්ලෝ බලන්න හැමදේ පිළිබඳවම මං හිතනවා මට මේ පින්කම සාර්ථක කරගන්න උදව් කරයි කියලා. නමුත් දැනට යම් ප්‍රශ්න කොට ඒක තමයි අපේ හැමදේම මම තහන්න ඉදී මොනවද අපේ හැමදේම දැන් මේ සංඝාවාසයේ ඇතුළත තව මොන වගේ අවශ්‍ය කරන දේවල් තියෙනවද අපේ මේ බලයින දායකයන්ට? මොකද මම මේ කණිවිඩි කීපයක් ගුවන් පුළුවන් අය මේකට උදව් කරන්න මේ මොකද එකම පවුලකට මේක කරන්න බෑ බෑ අපේ හැමදේම කණ්ඩායමකට කරන්න බෑ මේකට අපක් හැටියට සියලු දෙනා සම්මෝලික වෙපු මොකද මේ බුද්ධ සාසනෙ පූජා කරන දයන්නේ අපේ හැමදේම තනි පුද්ගලයෙක් පාවිච්චි ගන්න නෙමෙයිනේ අපේ හැමදේම වැඩක් නෑ මගේ දායකතුන් උතුරු කියන්නේ මං අත් එක්ක එකතු කරලා එකට කරලා ඉල්ලනවා මගේ ගෞරවනීය මහා සංඝරත්නේ ඒ වගේම මෞදි මෞපියන්ගෙන් දුවා දරුවන්ගෙන් කන කෙනෙකුන් ඉන්න දායක තුන් හිටි ඉල්ලීමක් කරනවා අවදානින් ඉන්නේ නැගිනේර පළාතේ මම කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව මගේ ලොකු කැමැත්තක් තියෙන මේ පළාතේ මේ දරු පැටවු ටිකට පොත්පත් ටිකක් සපත්තු ටිකක් සුදුරෙදි කැල්ලක් දී ගන්න ඒකට දායකව ටිකක් මට එකතු කරලා දෙන්න පුතේ පුළුවන් නම් ඒ වගේම තමයි මේ සංඝාවාස වැඩ කටයුතු කරගෙන යන කොටත් සියල්ල අංග සම්පූර්ණ වෙලා නෙමෙයි අපිට මේ පළාතේ කඩමුද හෙටක් වෙනුවෙන් කලෙත් මෙහෙවර පුරදී රට ඇවිදින් සමිදනුම පානමදී අම් පිටියේ සුමන රතන හිමියනේ දීර්ඝායුෂ වේවා දරුවන් සර් නෑ බහමුද දරුවන් සර් දරුවන් සර් අපේ ආමුදුර ඔබ වහන්සේගේ මේ දිනවල මේ සංඝාවසේ වැඩ කටයුතු එක හැම බොහොම අගේට යනවා ඉතින් අපේ ආමුදුරනේ අපේ මේ බලාගෙන ඉන්න දායකයෝ ටිකට ඒ වගේම ලංකාවාසී ලෝකවාසී ගොඩක් දායකයෝ මේ වෙලාවේ මේ දේ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් බැලිල්ලෙන් ඉන්නවනේ අපිට උදව්පදව ගොඩක් කරානේ ඉතින් ඒ අයට මේක කොහොමද වැඩපිළිවෙල යන්නේ දැන් 18 වෙනිදාට මේකේ 17 18 දෙදින මේකේ උත්සවය තියෙනවා ඉතින් අන්නේ සම්බන්ධව පොඩි කරුණ ටික ලංකාවේ වගේම ලෝක පුරා ඉන්න සියලුම දායක තුන් දරනා කෙරෙන වැඩපිළිවෙල මම එහෙමයි අපේ ආමුදුරනේ එහෙමයි ඉතින් ඔයාලා YouTube නාලිකාවක් විදිහට මගේ YouTube එකටත් තොරතුරු මුදා හරිලා
ඔයාලගේ නාලිකාවලත් මේ තොරතුරු මුදා හැරලා මේ වෙනකොට රටේ ලෝකයේ ඉන්න සියලුම දිනා දන්නවා අපි කරගෙන යන වැඩ පිළිවෙල. එහෙමයි. ඒත් අතර මම සතුටුයි මේ දවස් ටිකේ මොකද මම ලොකු ජයග්‍රහණයක් ලැබලා ඒක බුද්ධ දිනින්ද සමරන්ට යන වෙලාවත් තමයි අත්‍තරම ගත්තොත් මේ 2024 මාර්තු 18. මොකද 2018 මාර්තු 13 වෙනිදා මම හිරේ යනවා. ඒකනේ මගේ ජීවිතේ පළවෙනි වතාවට හිරේ යනවා. අයිය අපේ හැමෝටම. ඒ මම හිරේ යන යනවා කියන්නේ මේ මේක තමයි ඇත්ත කතාව මේ ගොඩනගපු මේ විහාරස්ථානෙට යන මේ මාර්ගය. මේ මාර්ගය. මේ මාර්ගය ඉද කරන්න ගිහිල්ලා ඇත්තටම මේ නිවසේ ඉන්න පුජ්‍යලයා දකින් දෙකටම බාධා ඇති කරලා නොයෙකුත් චෝදනා ඇති කරලා කරන්න පුළුවන් චෝදනා ඇති කරලා මාව බන්ධනාගාරෙටම යවනවා මොනරාගල මං විතරක් නෙමෙයි මගේ දායකයෝ 7 දෙනෙක්. අන්තිමේදී මට අප ගන්න රුපියල් ලස්ස 33ක් ඊට පස්සේ රුපියල් වලින් ඒ වෙලාවෙම ගෙවනවද අපේ හමුදුනේ කොහොමද? ඔව් මගේ දායක මහත්තයෙක් ඉන්නා මලින්ද මහත්තයා කියලා එයා පයිලට් කෙනෙක්. එතුමා තමයි මෙදිහත් වෙලා දඩබඩ ගාලා සල්ලි ටික ගෙවලා මාව එළියට ගන්න. ඒ කියන්නේ 13 වෙනිදා ඉරේ යනම 14 ඒ කියන්නේ මාර්තු 18ට මේ පන්සල ඕපනින් එක. දැන් මට එතකොටත් ඕන වුණා මේ පාර පැහැදිලිව සකස් කරලා තියන්න ගමේ දායකයින්ට බෞද්ධයන් තේනිය නායකට පැහැදිලිව මේක හදලා තියන්න උවමනාව තිබුණා. ඉතින් ඒකට ඉඩ දුන්නේම නැහැ. ඒකට පොලිසියත් ඔහුට සපෝට් කරා පුළුවන් තරම්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔහු උපරිමමට පහර දුන්නා. පහර දීලා දෙසරයක් හිරේ අරින්න කටයුතු කළා. නමුත් මම පහර හදලා ඉවරයි. ඒ අභියෝගය දැන් දිනලා ඉවරයි. දැන් ඔබ වහන්සේ ලස්සන පහර හදලා දැන් සංඝාවාසයට යන්න පුළුවන් සංඝාවාසේ කාපා ගන්න ඔක්කොම දින. මොකද යකා වුණත් පොලේ ගහලා වැඩ ගන්න මමත් දන්නවා. එහෙම එහෙම. යකා වුණත් පොලේ ගහලා වැඩ ගන්න මමත් දන්නවා. මමත් යක්කු ටිකක් තමයි බඳගෙන ඉන්නේ. ඒක තමයි මෙච්චර මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අද එක දෙයක් මේ පුජ්‍යලයට අදටත් මේ නිවසේ ඉන්න තහනම්. ඇයි අපේ හැමෝම උසාවි නියෝගයක් දීලා තියෙන්නේ. වහාම ඉවත් වෙන්න ඕනේ. රජයේ ඉඩමක්, රජයේ නිලධාරියෙක් බලහත්කාරයෙන් පන්සලේ ඉඩමක මේ බුද්ධි විඳින්නේ. එහෙමයි. 2023. එහෙමයි. පෙබරවාරි මාසේ දෙවනිදා මඩකලපුවේ උසාවියෙන් තීන්දුව දෙන්නේ. අදටත් පුජ්‍යලය හිතුවක් කාර්ය විදිහට ඉන්නවා. එතකොට නීතිය නැන්දම්මා යන්නද යන්නේ අද ගොඩක් මහන්සි වුණා මහන්සෙන්ට පහ තව දවස් කීයද නේද ඈ 18 වෙනිදා දැන් ඔක්කොම ගමේ අයත් ඉතින් උනන්දුවෙන් උත්සාහයෙන් බලාගෙන ඉන්නවා එහෙමයි කට්ටියගේ එක එක ඉල්ලීමක් තියෙනවා මොනවද අපේ හඳුනේ ඔක්කොම කියන්නේ ඉතින් දරුවෝ ගෙදරලු එහෙමයි ඉස්කෝලේ යවා ගන්න විදිහක් නැල්ලු එහෙමයි පොත් ටික බෑග් ටික සපත්තු දෙකක් එහෙමයි දැන් කෙනෙක් අහන්න පුළුවන් අර එක නිලධාරියෙක් මන් දැක්කා විදුලි බල මණ්ඩලයේද කොහෙද නිලධාරියෙක් යම් දවසක ප්‍රකාශයක් කරනවා ළමයින්ට මොකටද ලයිට් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපළා එතකොට අපි සපත්තු දෙකක් මේ පොත් බෑග් එකක් ඉල්ලනකොට කෙනෙකුට කියන්න පුළුවන් ඇයි සපත්තු මොනේද යන්න අපේ කාලේ සපත්තු තිබෙන්නේ අපි ගියේ මෙහෙම තමයි කඳුඩ එල්ලුට ගියේ කියලා ඉතින් විවිධ අදහස් දරන්න පුළුවන් හැබැයි වර්තමාන යන කලාවක් තියෙනවනේ වැඩපිළිවෙලක් තියෙනවනේ විනයක් තියෙනවනේ විනයක් තියෙනවනේ ඉතින් මේ විනයට ගැළපෙන විදිහට මේ මෞදි මෞපියොත් තමන්ගේ දරුවෝ පාසල් යවන්න කැමති. නමුත් මම මේට කලිමුත් මගේ පේජ් එකේ කතා කරා මේ සම්බන්ධව ළමයි ඉන්නවා 185කට 90කට අසන්න ප්‍රමාණයක් මේ වෙනකොට එකතු වෙලා විවිධ ගැටලුත් එක්ක පාසල් යවා ගන්න බැරුව මෞදි මෞපියෝ ප්‍රමාණය. ඉතින් මමත් කැමැත්තෙන් ඉන්නවා මගේ උපන්දිනේ දවසට මේ දෙමෝපියන්ගේ දරුවන්ට පොත් ටිකක් දීලා පොත් බෑග් එකක් දීලා සපත්තු දෙකක් දීලා මටත් මගේ උපන්දිනේ දවසේ සතුටු වෙන්න ආසයි. නමුත් ගොඩක් කට්ටිය තියෙන තැන්වල ලොකු ලොකු තැන්වල ලොකුවට දේවල් ලක්ෂ කෝටි වලින් වියදම් කරලා කරාට අපිට ඉන්නේ ලංකාවේ වගේම විදේශගත වුණත් බොහෝම දුක්ඛිතව ජීවත් වෙන කොට්ටාසයක් දුක් විඳලා කීයක් හරි හම්බ කරගන්න කොට්ටාසයක් එහෙම කට්ටිය තමයි අපිට කතා කරලා පෑම්ඳුරනේ මම රුපියල් 10000ක් දැම්මා මම රුපියල් 5000ක් දැම්මා එහෙම කියනවා එතකොට ඒකට මේ අපහසයක් කරනව නෙවෙයි ඒක තමයි මගේ ජීවිතේ මේ ගෙනියන සාසනික වැඩපිළිවෙලේ ශක්තිය එහෙමයි අපේ හැමෝටම තේරුම් ගන්න ඕනේ ඒ නිසා
අපි එළමිනේ මාර්තු 18 වෙනිදාට මේ පින්කම කරනවා කිව්වම දැන් මමගේ ලොකු බලාපොරොත්තුවක් තිබා වික්ෂුන් වහන්සේලා 55 නමක් වැඩම කරව ගන්න. එහෙමයි. මොකද හේතුව පන්දිණයට සාදු වහන්සේගේ ජන්මදිනය දාට යෙදෙනව නේද? මගේ ජන්මදිනයක් මට සමරන්න බෑ. මගේ අම්මා මිය ගියපු දවසත් එදාමයි. එහෙමයි. නේ අම්මා මිය යන්නේ මාර්තු 16. අම්මා භූමි දාන කරන්නේ මාර්තු 18. ඉතින් මේ අවුරුද්දේ මට මූණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් ගත්තාම මගේ අම්මගේ මරණයම තාපහු දකින්න සිද්ධ වුණා. ඒකත් එක්ක මට සතුටු වෙන්න බෑ. ඉතින් මම මේ ලෝකෙට බිහි කරපු මගේ තාත්තා ඉන්නා වගේම එයාමට අවුරුදු 4 දිනේ මිය යන්නේ. මගේ අයියලා 4 දිනක් මිය යනවා. වෙච්ච දෙයක් නෑ මේ රටේ තියෙන නීතිය සාධාරණී යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට. මගේ අයියලා 4 දෙනාට වෙච්ච දෙයක් නෑ. ඒව සිද්ධ වෙන්නේ 1987 88 89 කියන වර්ෂවල. ඉතින් ඒ වගේ ප්‍රතිඵල හැටියට අදටත් ඉතින් ඒවා කම්පනියක් හැටියට ජීවිතේ තියාගෙන හිතේ තියාගෙන මතකේ තියාගෙන ඉතින් එහෙම මතක කරන්ට ඉතින් අපි ප්‍රත්‍යඥයිනේ අපිට එහෙම එකපාරට මේව මතක කරලා දාන්න බෑ ඉතින් ඒ ඔක්කොමත් ඔළුවේ තියාගෙන මගේ ගුරු හාමුදුරුවරු විශේෂයෙන්ම ගිද්ද වරතන සාර අපේ මහානායක හාමුදුරුවෝ අපත්තල අවුරුදු 14යි 14යි ඒ දාටම අපි හඳුන්නේ ඔව් ඒ කියන දින ඔක්කොම 18 වෙනිදා ඔව් සේරුවිල අපේ ගරුකටේතු සේරුවිල අපේ සරණ කීර්ති මහානායක හාමුදුරුවෝ මගේ ගුරු හාමුදුරුවෝ පත් වෙලා ඒත් අවුරුදු 14යි වගේ මේ දින ටිකක් එක පෙළට ඉදලා තියෙන නිසා තමයි මේ දානමය පින්කම කරන්න ආසාවෙන් බලාපොරොත්තුෙන් කටයුතු කරගෙන යන්නේ ඉතින් ඒකට මම හිතනවා අවසාන මොහොතේ හරි කවුරු හරි මුදියත් වෙලා මේ පින්කම් මාලාව කරන්න මට උදව් උපකාර කරයි කියලා ඒ විශ්වාසය තියෙනවා ඒක ආධාර ඉල්ලීමක් නෙවෙයි අපි ඉල්ලන්නමත් වෙනවා ඉතින් මොකද අපිට මේ නැගෙනහිර පළාතේ 500ක් දෙන්න සිංහල විනයම දුප්පත් අන්තතරන මේ අනික මඩකලබ දිස්ත්‍රික්කේ ඇතුළත ඔය ඉතින් මේක නැගෙනහිර පළාතේ ගත්තොත් මේක මේක වැටක් මේක රන් වැටක් මේක ජාතියේ ලකුණක් මේ භික්ෂුවක් ඇටියට මේ ඇති කරලා තියෙන්නේ ජාතියට මේ මේක කඩාගෙන මේක පල්ලෙහාට පීරගෙන එන ඒ බල ඒ හයිය බිඳලා අතනින් ගත්තාම සින්නවත්ත මායිම ශක්තිමත් කරලා එතනින් පටන් ගත්ත වැඩපිළිවෙල මෙහෙම යනවා තොප්පිගල අර අරණගම් විලට යනකම්ම මේ ජාතික හයිය ගොඩනගාගෙන ඇති කරලා තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ නිසා ඒකට උදව් කරන පිරිසක් ඉන්න ඒගොල්ලෝ බලන් ඉන්න හැමදේ පිළිබඳවම මං හිතනවා මට මේ පින්කම සාර්ථක කරගන්න උදව් කරයි කියලා නමුත් දැනට යම් ප්‍රශ්න කොට ඒක තමයි අපේ හැමෝම මම අහන්න ඉතියි මොනවද අපේ හැමෝම දැන් මේ සංඝාවාසය ඇතුළත තව මොන වගේ අවශ්‍ය කරන දේවල් තියෙනවද අපේ මේ බලයින දායකයන්ට මොකද මම මේ පණිවිඩ කීපයක් කියවන්න පුළුවන් අය මේකට උදව් කරන්න මේ මොකද එකම පවුලකට මේක කරන්න බෑ බෑ අපේ හැමෝම මම කණ්ඩායමකට කරන්න බෑ මේකට අපක් හැටියට සියලු දෙනා සම්මෝධික වෙපු මොකද මේ බුද්ධ සාසනෙ පූජා කරන්න දෙයක් අපේ හැමෝම තනි පුද්ගලයෙක් පාවිච්චි කරන්න නෙමෙයි අපේ හැමෝම වැඩක් නෑ මම ලස්සන මංගලාරාමයක් හදලා දාලා ඇවිල්ලා මේ ඉන්නේ මම තෙල් දෙණිය උඩිස්පත්තුවේ රම්මුල්ලේ ශ්‍රී සුදස්සනාරාම පට්ටු දෙකට බොහොම ලස්සන මහා විහාරයක් හදලා මම පැත්තක තියලා මේ ඇවිත් ඉන්නේ. සින්නවත්ත ශ්‍රී පන්තාරාමේ අපේ කුසල ධම්ම හාමුදුරුවෝ. ඔය දැන් හදලා ලස්සනට ගොඩනගලා දිනවා ගිහිල්ලා ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් මම එතෙන්ට ගියේ නෑ මම මේවත් හදලා මේ වගේ දණ ගහගෙන වැටිලා බුලත් කකා ඉන්න සූදානම්. මම ආයතනක් හදනවා. ඇඟේ හයිය තිබ්බොත් ඉතින් ඒකට මම විශ්වාස කරන ඕගොල්ලෝ මට දායක ටික පෙළ ගැස්සලා දෙනවා ඉතින් මගේ හැරිච්චි ලොකුම දේ තමයි මගේ දායකව මගේ හැරිච්ච එක ඒකට හේතුව තමයි මම ඇලි ඇලි ගැටි ගැටි වෙලි වෙලි ගිහිල්ලා තුවාලේ පාරනවා වගේ ඉඳන්මගේ තුවාලේ පාර ගිහිල්ලා ආයි කියනවා වගේ මම වැඩ කරේනේ දුන්න නම් දීපු දේෙන් වැඩ කටයුතු කරලා තියෙනවා මෙන්න සාසනීය කියලා ඉතුරු වෙලා තියෙනවා ඒ මහත්තුරුන්ගේ යුතුකමක් කියනවා දීපු දායක දායිකාවන්ගේ යුතුකමක් කියනවා ඔයාලා බලලා කතා කරලා අපි කුෂි ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න මොකද අපි මේ ඉන්න තැන් වල කවරේජ් නැහැ බරපතල ප්‍රශ්නයක් හරිද මේ තාක්ෂණය ගැන හඳුනන්නේ දැන් ඔයාලා මේකට ආවට පස්සේ ඔයාලා ඇවිල්ලා සතියකට සැරයක් මාසෙකට සැරයක් ඇවිල්ලා මේ තොරතුරු ටික අරගෙන ගින් සමාජ ගත කරනවා ඉතින් ඒක මට ගොඩක් වටිනවා මේ වෙලාවේ මගේ දායක පින්වතුන්ට කියන්නේ මම අත් දෙක එකතු කරලා එකට කරලා ඉල්ලනවා මගේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම මව් දෙමව්පියන්ගෙන් දුව දරුවන්ගෙන් හැම කෙනෙකුගෙන්ම දායක පින්වතුන් හිටි ඉල්ලීමක් කරනවා අවදානින් ඉන්නේ නැගෙනහිර පළාතේ මම කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව මගේ ලොකු කැමැත්තක් තියෙන මේ පළාතේ මේ දරු පැටවු ටිකට පොත්පත් ටිකක් සපත්තු ටිකක් සුදුරෙදි කැල්ලක් දී ගන්න ඒකට දායකව ටිකක් මට එකතු කරලා දෙන්න පුතේ පුළුවන් නම් ඒ වගේම තමයි මේ සංඝාවාස වැඩ කටයුතු කරගෙන යන කොටත් සියල්ල අංග සම්පූර්ණ වෙලා නෙමෙයි අපිට මේ පළාතේ මුදලාල්ලා එහෙම ටිකක් හිතවත් නේ. එහෙමයි. එහෙනම් පුතේ එහෙමයි. මට මේක අවසන් කරගන්න ඕන උදව් කරපල්ලා කියලා තමයි දැනට වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් යම් කීප දෙනෙක් කතා බහ කරනවා මේ වෙනකොට මම හිතන්නේ දැන් පොඩ්ඩක් ආපහු අපි සමාජගත වෙමින් පවතිනවා. මොකද හේතුව
කාලයකට මම නිහඬ වෙන්නවා කාලයකට කතා කරනවා ඉතින් ඒ නිසා පුතාලට පුළුවන් එහෙමනම් මේ වැඩසටහන් ටික සමාජගත කරලා එහෙමයි අපේ හැමෝට උදව් කරා එහෙමයි තව දෙයක් අපේ හැමෝදුනේ මේ දැන් 17 18 තියෙනවනේ මේ උත්සවයක් මේ විහාරස්ථාන පුරවීමේ ඉතින් අන්න ඒ පිළිබඳව පොඩි මේ අපේ බලාගෙන ඉන්න දායකව පිරිසට පොඩ්ඩක් දැනුවත් කිරීම මෙන්න මේ වෙලාවට තියෙන මෙන්න මේ දවස් කියලා පොඩ්ඩක් නේ නේ මං ඒකට මේ හදිස්සි වෙලා නැහැ මොකද හේතුව මට යමක් ලැබෙන විදිහට ඕනේ මම පින්කම කරන්න එහෙමයි මට කවුද දැන් මේක ඉදිරි කතා කළා හරි අපේ හැමදාම පිළිකර ටිකක් දෙන්නම් කවුද අපේ හරි අපේ හැමදාම අපි දාන ටිකට සපෝට් උදව් කරන්න කියලා මැදිහත් වෙන විදිහට තමයි මම වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න හිතන්නේ ඉතින් ඒක කියන්න කල් වැඩි නිසා තව දවස් 5කින් 6කින් 7කින් 8කින් විතර එමත් නැත්තම් මාර්තු 17 වෙනිදා හැන්දෑවට කියන්නකො මොකද වෙන්නේ ඒවයි අපේ නේද මොකද අපිට පිරිසක් ගෙන්න ගන්න හරි මේක නඩත්තු කරගෙන ලස්සන පින්කමක් කරන්න අපි කිදින ඇත්තටම උමන්දාවේ වගේ කරන්න බෑ අපි එච්චර පින් කරලා නෑ තේරෙනවනේ මේ කොහොම හරි අපේ හැමදුනේ උමන්දාවේ හැටියට ගන්න පුළුවන් වෙයි දවසක ඔබ වහන්සේට උත්සාහ නෑ නෑ මේක උමන්දාවට ගි ඇයි හැටියට ගන්න කියලා ඔයා කියන්නේ ඇයි බාල්දු කරන්න හදනවද මම කරන්නේ නෑ මම නෙමෙයි මම කියන්නේ මම හදලා තියෙන සින්නවැත්ත ගත්තාම මම හදලා තියෙන මේගම ගත්තාම මම හදුව පොස්ගොල්ලගම ගත්තාම සිප්පි මඩුවේගම ගත්තාම මේ ගම්මාන සියල්ල ඔක්කොම එක තැනකට හදලා ගත්තොත් එහෙම උමන්දා හතක් වගේ එහෙමයි අපි බබලපු නැති එක විතරයි කළේ වැඩි බැන කියපු නැති එක විතරයි නොකළේ සෝෂල් මීඩියා වලට යව්වේ නැති එක විතරයි අපි සෝෂල් මීඩියා ඔස්සේ අවුස්සගත්තේ නැහැ සමාජයේ අවුස්සගත්තේ නැහැ කුණුහරුප කියලා මම මේ සමාජගත වෙන්න ඕනි කියලා මම හිතුවේ නැහැ අපි දන්න ටික කියලා දන්න ටික කරලා අපි පාඩුව අපි වැඩ කටයුතු කරගෙන ගියා අර යක්ෂාවේශකින් වගේ විශේෂම වැරදි භාවනා යෝග්‍ය ක්‍රම එහෙම වඩන්න ගියපුවම පුජ්‍යලයින්ට වෙන දෙයක් තමයි සමන්ත බද්ලට වෙලා තියෙන්නේ මොකද හරි ගුරු උපදේශයක් ඉගෙන අපේ රටේ ඉන්න රහතන් වහන්සේලා වගේ භාවනා යෝග්‍ය වැඩේ ඉන්න මහා සංඝරත්නපුරක් වැඩේ ඉන්න සත්තයි මේ එහෙමයි 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 ඒකට උන් වහන්සේලා හොඳට මේ ධර්මයේ භාවනාව ප්‍රගුණ කරලා ධර්මයේ ප්‍රත්‍යස්ත කරගෙන අවබෝධයෙන් ප්‍රඥා ගෝචරව කටයුතු කරගෙන යන විචුන් වහන්සේලා පිරිසක් දැන් ওই භාවනාව ගුරෙක් නැතුව හරියට කිසිම ධර්ම අවබෝධයක් නැතුව අර සමහර උපාසකම්මලත් ඉන්නවනේ මම භාවනා කරනකොට ධාතුන් වහන්සේ අතට වැදියා ඒවා 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 ඒ වගේ සීන් එකක් තමයි සමන්ත පත්‍රයේ සීන් එක හරිද ඒ කරලා එයා යස්සාවේශයක් අරගෙන මිනිස්සු බය ගන්නනවා මම හැදුවා සීරියස් යාග පිළිරුව මම හැදුවා කතරගමේ යාග පිළිරුව හරිද මිනිස්සු බය වෙනවා යකෝ මේ මිනිස්සුන්ට ඇති මොකක් හරි විශ්ව බලයක් ඉස්සෝස්ත්‍ර ටිකක් කියාගෙන 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 යනවා කට ලස්සනට වචන පාපොච්චාරණේ වාප් ප්‍රහාරය හොඳට දන්නවා ඉතින් මේ ටික පාවිච්චි කරලා සමන්ත භද්‍ර මුළු සමස්ත ඔහු වටා ඉන්න යම් පිරිස සමස්ත රටේ ජනතාව නෙමෙයි ඔහු වටාත් ඉන්න ඒ ආකල්ප ඒ සිතුවිලි ඒ දක්න තුල ජීවත් වෙන පිරිසක් ඒ පිරිස උයදගෙන යනවා කාලෙකදී ඔය සියල්ලම උන් වහන්සේටත් මටත් මේ සමස්ත ලෝකයේ සියලු දෙනාටත් අනිත්‍යයි කියලා දකින්න පමණයි තියෙන්නේ ඒ නිසා අපිට එතෙන්ට යන්න බෑ පුතා අපිට ඉන්න ඉතින් අසරණ දායක පින්වතු ඒ ඒ මොක කවුද සතෙක් මරන්නේ අයියෝ කාටද හොනේ සතා එපා එපා මරන්න එපා ඉතින් පාවුනේ ආයෙද දන්නේ මිනිස්සු කපනවා කෝ දකුණේ එහෙමයි අපේ ඒක පව් නැද්ද සතා මරනකොටද පව් කියලා සමහර විට ආන්න තියෙනවා එහෙමයි එහෙමයි අහුව නේද අපේ හැමෝටම මේ කියන්න ඕනේ ඉතින් ඕක මේක තමයි ඉතින් චේතනාවෙන් නෙමෙයි මේ සතා මේ දරුවෙක් කෑවන මරන්නත් වෙනවා එහෙමයි කරන්න දෙයක් නැහැ නේද එහෙනම් අපේ හැමෝටුනේ අපිට යන්න අවසරයි එහෙනම් අපි ගොඩක් අපේ මේ ලංකාව වාසීන් අවසර නැහැ පොඩ්ඩක් බලන්න ඕනේ මට ලොකු වැඩකට තියෙනවා කරගන්න මේ අවසන් සමාජ දාහට වෙනකන් අපිට මේ බෞද්ධ දරුවවත් එකතු කරගන්න නැති බව දන්නවා එහෙමයි ඉතින් අය අමුතුවෙන් කියන්න ඕනේ එමේ ඉන්න අහිංසකම පෞද්ගලික විතරනේ මේක කරන්න ඉන්නේ ඉන්න මැදිහත් වෙලා මේ වැඩේ කරලා දෙන්න කියලා මම ඔයාගෙම ඉතින් වගේ මේ ශ්‍රී ලංකා සංචාර යූටිප් නාලිකාව වගේ මේ අපේ හාමුදුරන් යූටිප් නාලිකාව ඉන්න දායක සුපින්නතුන් ඉන්නවා ඒ වගේම ප්‍රේක්ෂක ජනතාව ඉන්නවා ඉතින් මම ඔබලගෙන් ඉල්ලන්නේ මේ අපේ හාමුදුරෝ කරන මේ ශාසනික මෙහෙවරට දිගින් දිගටම අපේ හාමුදුරුවෝ සමග එකතු වෙලා මේ වැඩ කටයුතු වල සහයෝගයක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් අපේ හාමුදුරනේ මම එහෙනම් හොඳයි. ඔයාලට බොහොමත්ම කීර්පාදම් සාර්ථක කරන රටේ මෙන්න බලන්න මාලි පොලඟ එක්ක හොයනවා කට්ටිය. ඕ පොලඟ බලන්න. දැන් පොලඟට ගහනක් දැක්කා සෝට් එක තුන. හැබැයි දැන් අද පොලඟ දෂ්ට කරගෙන තමයි මේ මං හිතන්නේ ඔයගොල්ලෝ උතරින් අයින්නේ නේද පරිස්සම් වෙන්න මමත් හොයන්නේ මේ පොලඟේ. පොලඟේ කන්දලා ඉන්නවා මට. මේ ඔයාලා ඒක නදන්න ඔයාලා කිව්ව YouTube
අන්තර්ජාලය කරලා නැහැනේ වැඩි. යනවා නේද? මාත් මේ පොළඟ පස්සේ පන්නගෙන යනකම පොළඹ එක එක්කවත් දෂ්ට කරන්න එන්නේ නැහැ මට. ඒකයි වැඩි. එහෙමයි. එහෙමයි අපි යමු. එහෙනම් තෙරුවන් සරණයි අපි යමු. තෙරුවන් සරණයි.